ගන්නකක්කුරංක කොළ. ඒක පලවෙනි පත්වය කරන එබරයි හල දෙවිනි පත්්‍රය අංක දෙක කරන්න වැඩි වෙලා ගන්නතුව පික්මනින්ම කරමු අතා පිට ප්‍රශ්නි පත්තර ලැසක්ම කරන්න තියෙන නිසා. හරි අවැෙන වැඩ කරන්න එපා කැම්මිකෝන් කරගන අද තමගේ මුළු කාලේම ලාස්සික සඳහා වැය කරන්න ඕනේ අවධානෙන් කරන්න ඕන හොඳද හරි. අන්ඳුලිහි අස්ලොම විදිනට දුරදී විදුලිය පැහැවැර දුනහොත් වරදි. විදුලිය වන්න්නේ කයලක් ටැනදී සිදුනොකොලොත් මත සගමොක් පරදි. අත්වැඩ පරවැඩ සමවසිතන්නේ මෙස් සිත සෞසත කෙරෙහි කරන්නේ. එත් බැරි නම් තොපසසරගෙවන්නේ සෙත්පුර සැප කෙලසකද ලබන්නේ. හයි. අපබේ පාඩමක සඳහන් වුණු කවි. ල කවි දෙකක් මෙත නිද අපිට දීලා තිනෝ ඒ ඇස්සුරෙන් තමයි මේ ප්‍රශ්න පහට පිළිතුරු ලියන්නෝයි කරමු බල ලියලි වරයා සන්දලිපුත්මයිර හරි කවීශක්තිවර අපිස්සාකච්ඡා කරමෝ රතු පෑනක් ගන්න ලියපු නැතිකොට රතු පෑණෙන් තමයි ඩිය ගන්න ඕනේ හරි වැරදි බලන්න කවියා මේ ශරීරයේ සමාන කර ඇත්තේ කුමකටද කියලා හන හනිද පුතේ එතකොට මකට ද සමාන කරලා තියනේ. විදුලියේ ආලෝකයට නේද විදුලියේ ආලෝකයට අඩුපාඩු තියෙන නං හදාගත්. විදුලියලිය මග හැරුණොත් කළ නොහෙකි වන්නේ කුමක් ද කියල හනවා. හඩි අශ්ලෝමයට විදීම. හළමු කබයේ දැක්වෙන පරිදිපින් නොකළොහොත් අපට වඩදිනු ඇත්තේ මොනවාද.

හතරවෙනි ප්‍රශ්නය කියන බලන්නපුතේ දෙවැනි කවියේ පඩ වැඩ යනුවෙන් අදහස් කරන්නේ කව මේමකක්ත කියල හනවා පඩ වැඩ කියන්නේ අය වෙනුවෙන් කරන වැඩ කටේතුනේ දන්නයි වෙනුවෙන් කරන කටේතු තමයි පඩ වැඩ කියල කියන්න. ඒ අදහස් එෙන්න්න දීලා තියනු නම් හරි කවියෙන් ලබාදන උපදේශීලියන්න කියනවා අන්නයි වෙනුවෙන් කරන කටයුතු ද තමම් වෙනුවෙන්ම කරන්නා වගේ සලකන්න කියල තමයි පස්සනි ප්‍රශ්නයට පිරිතුර හරිද දෙවැනි කවියේ දෙන උපදේශය තමයි පුතේ අන්නයි වෙනුවෙන් කරන කටයුතු ද තමන් වෙනුවෙන් කරන්නාක්මෙන් සලකන්න. හරි හොඳයිපුතේ හැමෝම් මේ පශ්නයට පිරිිතුරුලියන්න ඕනේ තමන්ට හැකිආකාරයට අපි රාජකාරී ලිපී ගෙනගත් අනදර අපි රාජකාරී ලිපි ගෙනගත් ඒ වගේම රාජකාරීල් ලිපිලිවීමේ ආකෘති දෙකක් තියෙනවා කියල අපි ගෙන ගත්තනී සාම්ප්‍රදායි ආකෘතියක් පරිගණ කාශවයෙන් ලිපිලිවීම ආකෘතියක් තකොඩේ ආකෘතික ලක්ෂණ පාඩන් කරගන්න ඕනු විභාගට යන්න කලින් ඒ වගේම ඒ ආකෘතිවලට රාජකාරී ලිපි ව්‍යාපාරිකලිපිළියලා පුරදු වෙනවනම් ගොඩක් හොඳයි හද මේ ප්‍රශ්නයට අප පිරිිතුරළලියන්න ඕනේ පරි ගනක කාශයෙන් ිලවීමේ ආස්කෘතියට නවීන නමිනත නවින මාකෘතිර ලියල්න් එතකුට අපි සියල්න්නම ලියන්න වාමාර්ත. හනිද යවන්නාගේ නම සහ ලිපිනේවා මාර්තව දින්නය ලබන්නගේ තන්නතොර ලිපිනය මාතෘකා අන්තරගතය ස්තූතියි අස්සන නම තනතුර සියල්ල වාමාර්තවෙ එකක් හැටින් ඉපක්වන විදිහයට ලියන්න ඕනේ මොකක්තා අපිට කියන්නේද குළயாිටිය மධ විද්‍යනිර්மானயாප ம விද්‍යாலே නිර්மான கவය මේ கருவல ගஸ்வவ போலியன்ம்பலியன் குலම சாலிய விද්‍යயாலேයේ සහෝදර ශිෂ்්‍යයන් සඳහා. සාහි්‍ය පොත් මේ පடித்தயாக කරන්නේ அන්න தමයිதன் சூதாනம் වෙவில்லை. அ இති මේ සාහිත්‍ය පොත් படி්‍යயாக කිරීම සඳහන්න චාடிக்காාවක් சூதாනம் කරගණ இුව அන්න දෙදස්දාහතේ හයவනි மாසு விසපා. இතින් புතේ මේ චාடிකාவே அන්න, මුතිස් පස් දෙනෙකුට ගමන් කරන්න පුළුවන් බස්ට අතයක් මෙයාලට අවශ්‍ය වෙලා තියෙනවා. හද බස්ට අතයක් අවශ්‍ය ඒක මිලගනන් ගාස්ථව දෙනගන්න ඕනේ. හරිද ඉතින් දැම් මේ කොලියාපිටිය රණතු ට්‍රැබල් සාහිතනය කළමනාකරට තමයි මේ ලිපිය ලියන්නේ ඔබ තමයි මේ ලිපිය ලියන්නේ නිර්මාණ කවේලේකම් ඔයා කියලා හිතලා. හනිද ඒනම් අපි මුලින්ම ලියන්න ඕනෙ මකක්ද. යවන්නගේ නම සහලිපිනය නේද. එහ අන්න අමලියවූවා විරම් ලක්ෂණ හනිිට දානු නමලියූවා නේද. ඉළඟට තමවා හිළඟට ලේකම් නේද. ඊළඟට නිර්මාණකවය? යවන්නගේ නම සහලිපිනේ නිර්මාණ කවය මකද තියන්නේ. නිර්මාණකවය මධ්‍ය විද්‍යාලය හොලියාපිටිය. නේද හොලියාපිටිය. ඊළඟට ලේකනම්මම් නිර්මාණ කවේ මධ්‍ය විද්‍යාලය කොියයාපිට ඉළඟට දිනේ යොද්නනා නද දිනෙත්ති ොද්දල ඉට පස්සෙ ලබන්නාගේ තනතුරයි ලිපිනය ලබන්න කවුදුන්න ඒ කළමනාකොට කරුට නමක් දාන්න පුළුවන් හෙම නැත්තං අපි ලියන් පුළන් කළමනාකරුකමාවක් රණත්තුග ට්‍රවර්ස් නේද. ඉළඟට ඒ රණතුග ට්‍රවර්ස් කියනක පෙරලිකමා ඇතුළෙ දැම්ම ඉළඟට කුලියාපිටිය නැවතීමේ ලකුණන ලබන්නක තන්න තුරයි ලිපනයදම නේද ඊළඟට අපිට ආමන්ත්‍රණය යොදන්න පොළුව නේද මහත්මයා නනි ඊළඟට අන්තර්ගතය හැඟ වෙන විදිහර මාතෘකාවයොද ොමකක්ද. අධ්‍යාපන චාරිකාවක් සඳහා නද අධ්‍යාපන චරිකා රත්තයක් සඳනතත්තර අධ්‍යාපන චාරිකාවක් කෑමට බස් රත්ථයා නේද බස්රත්ථයක් සඳහා මිලගන ලබා ගැනීම එතං මේ අධ්‍යාප්‍ර චරිකා රතිස්හ සඳහාමල්ල ගනල් ලබාගැනීම සම්බන්ධවයි. ඔවිදියට අපි මාතෘකාවලියලා යටටින් ඉරක් ගාහන உවාමාර්තවතමයියන්. ඒළඟට අපි ලියනවා? අප මේව ලිකිත භාෂාවෙන් ලියන්න වුනෑ. අපේ නිර්මාණකාව යනේ දකරුවල ගස් වෙබර් මේ පොලියන් කුළම සාලී විද්‍යාලයේ සහෝදර සිසුන් සඳහා සාහිත්‍ය පොත් පරිත්‍යාග කිරීමට කටයතු සූදානම් කරගනින්වා යොදාගෙන තියෙනවා. නිද ඒ සඳහා යන්න අපේක්ෂා කරනනේ දෙයාමට නියමිත දින්නය. කොච්චර ප්‍රමාණයක් යනවද නේද ඒව ගැන සඳහන් කරලා එනගේ යන ප්‍රමාණයට නෙද ගමන් කරන්න පුළුවන් බස්රථයක් සඳහා කොච්චර මුදලක් යන අද බයවන ඇමිල ගනන් නේද දන්වාය වනමින් මිදැගර අපි දියනුකු රජ කරිිලිපියක් ව්‍යාරි ලිපියල් ලියනු ක්‍රමි කාරුණික කියනවචනේ අනිවාර්ම යොදන්නේ කාරුණික වෙල්ලාසිටමිකිව යිලාන්ඩ ස්තූදදේ යවන්නාගේ අස්සන නෙද නම්ම තනතුර යොදෙන. හරි. යන්න බලන ටක්්ගාල පුළුවන් විදිහට මෙතන කටන්ගන්න ආකෘති අමතකයි නම් විතරා ආකෘතිය පමණක් පොතෙන් බලන්න බැටි කටපාඩං කරගන්න නැපි පාඩනුත් කරා අමතක වෙලානම් නැවත පාඩංකරගන්න තනියම ලියම් එකත් උන් කර ගන්න හට දියනවාක ඉන්න නෙ නැත්ත. විඩාම ලක්ෂණ නිවරදිව දාන්නේය ශිල්පිය දක්ෂතා යටදේ අක්ෂර විඥ්්‍යාසය විරාම ලක්ෂණ පදබෙදීම අපිට ලකුණු හම්බවෙනවා අන්තර්ගත්තයට ආකෘතියට පැණීක්මට දියන්න බැයිනම් කටු කොලේක පැන්සලින් හරි පිරිිතුරක්ලියන් උත්ස්හ කරන් ඊට පස්ස අපිට ලස්සන්ට ගන්න පුළුවන පෙපරෙකට හා. ඕමන ලිපිනේද ඔය යවන්නාගේ ලිපිනේට පුතේ අපි යවන්නාගේ නම සහ ලිපිනේ ලියන්නනොවාගේ නමයි ඉඩවස ලීකම් නේද නිර්මාණකවය ඉළඟට මධ්‍ය විද්‍යාලය කුළියා පිටිය ලීකම් නිර්මාණකවය මධ්‍ය විද්‍යාලය කුලියා පිටි බලග නම ඉහෙලින් දාන්නොනි ලේකම් තැනතුරට උඩි යවන්නාගේ තනතුට යවන්නා එයා ලේකම් කියල හිතලනි ගියන්න තියෙන ඔබ නිර්මාණ කවේ ලේකම් ලේකම් ඔ ලබන්න කළමනාකඩු කළමනාකරු රණතුංග ටැවස් කළමනාකරු රණතුග ට්‍රැවල්ස් කොලියා පිටි බලන්න මේ ඉදිහා මේ විදිහට හරියට විරාම ලක්ෂණ ටික දාණ්ඩෝනය බලන කීම් ජයසිංහ කමාවක් අළමනාකරු කමක් හරිද මේ විඩාම ලක්ෂණ ටික දාන්නවන වාමාර්තව එකක් යට එකක් ලියන්න ඕනේ හරිද හරිිය ඔවුනිර්මාණකවය යටින් තමයිකමාවක් මධ්‍ය විද්‍යාලය කමාවක් අවසාන කොඩියාපිටිය නැවතීමේ ලබුණන වඩෝනි. අයිටක අද්‍යාගන්න කො රතු පැණේ. ලෝපස් රත්ථවයක් ලබා ගැනීම සඳහා කල විතර ප්‍රමාණවත්න අධ්‍යාපන චාරිකාවක්නේ අධ්‍යාපන චාරිකාක් මෙෑම සඳහා ර ලබාග අධ්‍යාපන චාරිකා රථයක් සඳහා මිලගණන් ලබා ගැනීම කාරණාව ලියන්ඩුවන්. නෝද චරිකාවද්ද අධ්‍යපන චාරිකාවත් එක හදදාගන්න. ඕ එතකොට පුත්තේ මිනුකිී නිර්මාණකබය ඔය පාසලේ මේ දැන් නිර්මාණකාබය කවඩ කොහෙට දෙ ආහරි කියයන්නක මඟිට පස්ස කියන්න ම කියන්නක පුතා ඩියපුටික ඕහ මුලින්දම්ම කියමකු පුතිේ අප නිර්මාණකවය ඕන්ර්ගත්තයේ දැ මෙන්න මේ ටික හදාගන්නු අප නිර්මාණකවේ කොහෙට දෙයන්නේ. මොකක් සඳහ දෙයන්නේ සම්බන්ධවෙතකට මේ බස්රතේ ලබා දෙන අය අවබෝධයක් තියෙන්නේ පෑනේ දකොයි ප්‍රදේශයට දෙයන්නේ කියල අපි නිර්මාණවේ කරුවල ගස්වැව මේ පුලියන් කුලම සාලිය විද්‍යාලයේ සහෝදර සිසුන් සඳහා. සාහිත්‍ය පොත් පරිත්‍යයා කිරීමට කටයුතු සෝදානම් කරලා තියෙනවා කියෙන කාරණාව ලියවෙෙන්ඩෝ ඕනතුකට මිනුකේ රතුපෑන එක ලියාගන්. හනිද එටිකේ එකතු කරගන්න ඕන ඊළඟට යන දිනය කියයක් යනවද හරිද වැෑවන මිල ගනම් හනිද දන්වලයි වනමින් ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිම්. නේදඉලා එවිදිහට ලියන්න ඕනයා. ඉළඟට අවස්සානය කොහොමද ඔවිරාම් ලකුණගැ ස්තූතියි නැවතීමේ ලුණ ඒවට ලකුණු දෙනම ඒ මේ තිබ නැතොල් ලකුණු කැපෙනවා. ඉළඟට ආසන අස්සනය යොදන්න ඉඩ තීර අස්සන යොදන්න ඕනේ හඩද ළඟට නම ඉළඟට තනතුර. එතොට නමට මොකක්දදාන්නේ අපි දැමිනුකි මොකක්ද දැම්මි ඔයාගේ නම දාන්න ඕනේ හැනිද ආයිලඟට ලේකම් කියලා යොදන්න ඕනේ හනිද ේකම් ඕ නැවතීමේ ලකුණ හරි ඒටික හදාගන්න බලන්නපතුති මිනිුකි කැමෙකොන් කලෝ ඇලියපු පිළිතුරත් පෙන්න බලන්නමට වා මාර්තක ලීලා තියනවා අර චේදේ ැදදිම් පටන්ගන්නපා දෙ මහත්මයානමි කියල ට ඇටිම් පටගන්න ඕනේ තුකට දැන් අර මාතෘකාවදේ මැදිට කල්ලා දීලා තියන්නේ. මාතෘකාව මැදර කළ ලියන්න පාපුතේ මහත්මයානනිකෙන යටින්ම එඩුල් වාමාර්තව සියල ලියන්න ඕනේ තෙරුණාද මිනිුකිපුුතේ හරි හොඳයිය ගොඩක් දුරට සාර්ථක අර කිව්ව අඩු පාරිුටිට හදාගම්මය හොඳයි. අයිළඟට කවුද කියන්නේ. ඔබිරම්මලපුොරුත් එක්ක කියාගෙනයන්ය නැත්තමවා විරාම ලක්ම දැම්මද නැද්දමන්දන්න ඇ නම්ම කමාවක් ලෙහිකම් කමාවක් නතිත්තන නිවෙක්කමාව පුතේ කමාවෙන් ඩොනි කොමාව ඇ ඇමිීමයි එන්ඩොනයායිටික හදාගමු නිර්මාණකවය කමාවක් යටරුලේ මධ්‍ය විද්‍යාලය කමාවක් කුඩියා පිටිය යටට යටට ලිය අන්ඩනේ. නිර්මාණකාවය කමාවක් යටරූලේ නියන්නේ අටින්ම මධ්‍ය විද්‍යාලය කමාවක් ඉලට මයන්න යටටිම්ම කුඩියාපිටිය නැවතීම ලක්කුණ. ඉළංට දිනේ දිනේ දාලද හා ඊළඟට හා ඊළඟට ඔයක මෙ රනතුන්ග ට්‍රෙවල්ස් කියෙනෙක පෙරලිකමා තුළ යොදන්නවවා ඕවමහත්මයානෙනි කමාවක් ලේකම් තමාවක් නිර්මාණකව නැමතීමේ ලකුණ. හරි දැම්පුතේ අයවන නෙවේ වෑයවන මිලගනන් දැන ගැනීමට කියරලියා ගන වැයවන මලගනම්. ඒකත් හදාගන්න ඕන්. ඒ ළඟට අප නිර්මාණකාවය අ මොන සහෝදර සෙසුන්ටද මේ පොත් පරි්‍යාගකරන්න කොහට දෙ යන්න කෙනෙ එක දමේ ලියන්න ඕන අති. අකරුවල ගස්වැව පුලියන්කුලම සාලී විද්‍යාලයේ සහෝදර සෙසුම් සඳහා. පොත්පරිත්‍යාග කිරීමට කටයුතු යොදා ඇත. හ ඊට පස්ස චේද තමයි යනදිනය පොච්චරප්‍රමාණයක් යනවද හඩි දේතකොටා තම්ම මේ ලියුම ලිවීමේ අශ්‍යතාව මමුක්ේ. ලපි ලියන්නේ. තිස් පස් දෙනකු පමණ ගමන් කළ හැකි බස්රත්ථයක් සඳහා බෑ එවන්න මිලගනම් නොපමාව දන්වාය වනමින් කාරුණික ඉල්ලා සිටිමු කියලා. හරි දිස්තූතියිට පස්සේ අවසාන්්‍යයෝදැටික ලියන්න ඕන් හරි ඕක තියන අඩුපාඩු හදලා ඔයාලා ක්‍රෝප්පයකට දාන්නඕනය නමත් එක්ක මටමි ප්‍රශ්නිට අදාළ පිරිිතුර බලන්න වා කොහොමද ලිපිය දීලා තියන්න කිය. හරි දැන් ඉන්න බලන්න. හදැ ලියන එක නවත්තන්න දැ වෙලා වඇත්ති ඔයාල ගරෝප් එකට දාන්න ඉක්මට ලියන්න හතරවෙනි ප්‍රශ්නයට පිළිතුරු පහත දැක්වන එක්ේ කදහස දේම සඳහා එදිය හැකි තනිපද ස්ටැනෙහි ලියන්. එක්ම නින්ම ලියම්. අපිදැන් බලම පුත්නයේ ඔයන පිළිසිර කියන්න ගවයින් බලාගන්නා තනත්තා. කපල්ලා වනෙහි හැසිරෙන

එකට සුන්බුන් කියලදාගන්න සුන්බුන් යකඩින් සාදාඇති දම්බැන යද යදම තනිව හැසිරෙන ඒක චාරි ඒකචාරි හැරිද ආඩැන්වන්න නැවතමම් පිළිතුරු ටික කියන ඔයාලා දන්නඇති ටික දැන් එහෙනම් ඉක්මනින්ම පාඩන් කරගම්මු මියව්ට් කරගෙන ගවයි බලාගන්න තැනත්තා ගොපල්லா වනහි හැසිෙන වனචාරි நகரහි வசன நாரிக்க ගගක් මොහොදට වැටන ස්ථානය மோය විத்தෙන්னுපන් அண்ட பொොත්ற்பත් කියவන தැනත්த்த பாட்டுக்க පො නැගෙනදුම மීදුම විනාශ වීගො සිතුරුව කො සුු යකඩින් සාදාතිදම්වල යදම தනිව හැසිෙනචරි. හරි ඉත්මනිින්ම පාඩක්තර ගන්න දන්නේ ති ටික හරි එහෙන අපි ඊළඟ ප්‍රශ්නටයන් විරුත්ත ආර්ත පදයනු මොනවාද කියලා හනලියාගන්න පදේකා අර්ථයට පදේකා අර්තයට බිරුත්්ත ආර්ථයක් දෙන அடுத்த விரு அருத்தேன்னு பது விருத்த பதுவென் ஹெதின் අධේක අඩතයට විරුද්ධ අරතයක් දෙනපද විරුද්ධාර්ථ පදයන්ුවෙන් හෙඳින්වෙේ. ඊළඟට විරුද්ධාර්ථ පදයක් සාදාගන්නා ආකාර තුනක් නිදසුන් සහිතව ඩියාදක්වන්නේ කියනවා ඔයා ලගේ පෙළපොත්තේ තියනවා ඊට අදාළ පාඩමට යන්න අමතකයි නම් ඒකත් බලාගෙන පොතත් බලාගෙන පිළිතුරක්ර්මාණය කරන්න බලන් පිළිතුරක් ලියන් ඔහ එකසේ හැත්තා එකසේ හැත්ත තුන පිටුව කොහොමද මේ විරුද්ධ පද නිර්වාණය වෙන්නේ සාදාගානපුලව උපසර්ග යදීමන්නේ එද දැයි යහපත් අහැපත් එතකොට දන ය අයහපත්වෙන්න කියන උපසර්ගයේ දිල තියෙනවා.ේද උපසර්ගේයේ දීමේ විදුුද්ධාර්ත පද නිර්මාණය කරගන්න සකස් කරගන්න පුළුවන්. ඊලග්‍ර නෝනිපාතියේදීමේ හොඳ නොහොද නැවතුුණු නොනැවතුනු. නේද දී ඇති පදයට විරුද්ධදහසක් දෙන වෙනම පදයක් යොදාගනිනේ නේද දී ඇතිපදයට විරුද්ධ දහසක් දෙන පදයක් යොදාගනිම මුදාහන් යොු්ඩබීම ඔස්මිටි අහස පොලව හොඳ නරක හරි. ලියලා ඒටික පාඩන් කරගන්න බල නික්මණින්. නිදසුම් දෙක බැගින් හරි කොහොමද පාඩන් කරන්නේ උපසර්ගයේ දීමෙන් යහපත් අහැ අපත් කුසලය අකුසලය ළඟට හා පාඩන්නම් හොඳයි ඒ පාඩන්න එඇතේ පාඩ කර ඉළඟට නෝනි පාතයේ දීමෙන් හිළඟට හොඳද නොහොන්ද නැවතුනු නොනැවතුුණු කැඩුණු නොග කැඩුණු නොකැඩුණු ඉළඟට දී ඇති පදට විරුද්ධ අදහසක් දෙන පදයක් යෙදීම උඩබීම හසපොල පිටපත් කරලා තමයි පාඩන් කරන්න නඕනේ ආඩ අය ගොඩක් හොඳ පඩඟයට අතුස්සන්න පුළුවන් දියන්නකු ලව්වහම මතක හිටිනානේ මේටික පිටපත් කරන්නත් ඕෝනි නිදසුන් තුන බැගින් හඩි පත්්දයකා අඩත්තයට පද්දයකා අරත්තයට

හ හොඳයි පුත්තේ සඳනත් කියමු බලන් ඕදී ඇතිපදට විරුද්ධ අදහසක් දෙන පදියක් යොදා ගැනීම. හරි ඊ ළඟට පහත සඳහන් පද උපසර්ගය යොදා විරුද්ධාර්ථ පදලෙස සකස් කරන්නලු කෙලෙස් නම් අපිට මොකදරියන්ොළු නිකෙලෙස් නේදනී කියෙන උපසර්ගී යොද්දලා නිකෙලෙස් නියගන්න නිකෙලෙස්. සම අසම සුදධන දුොදන වර් දුරුවර්ණ කර ලියාගන්නේ වර්ණ අවරණ නැත අවරණ දුණ වර්ණවත් පටනවත් නෑ දුරු වර්ණයි. දුරුවර්ණ. කෙලෙස් නිකෙලෙස් සම අසම සුදන දුදන වර්ණ නම්මුකක්ද දුර්වර්ණ හරි. නිවැරදි ඉරියව් පවත්වා ගැනීමේ වැදගත්ගම හිදී අවධානය යොමු කළ ේතු ප්‍රධාන ශේෂත්‍ර හා. සෞඛ්‍ය සම්පන්න දෙවියක් සඳහා නුගම්නය කළ ේතු නිවැරදි ඉරියව් ඇතුළත් කරමින් අත්පත්‍රිකාවක් නිර්මාණය කරන්නට. දැන් අපිට පාඩමක් තිබුණ නේද පේ අවසාන පාඩම අපිට උපයෝගී කරගන ලස්සන අත්පත්‍රිකාවක් නිර්මාණය කරන්න පුළුවන්. නේද අප පාඩම නමුමකක්ද යන්න බලන්. ඕ සිතුන්වෙනි පාඩම උපයෝගී කරගන අපිට මේ සඳහා පිළි තුරක් ලියන්න ලුවන් සව්‍යියෝමම කතා කර ලියුම්ඩියම නේ දේ. හිතියෙන කරුණු ඇතුළත් කරන්න පොළන් දෙෙන් අත්පත්‍රිකාවා හදන කොට අපි ගොඩාක් වැල්වටාරම් කරුණු ලියන්නේ කෙටියෙන් සංශිප්තව මේක කියවන කෙනාට වඩාත් පහසුවෙන් අවබෝධ කරගන්න හැකිවනනාආකාරටික කරුණුටික ලියන්නඕ නිවර දිරියාව පවත්වා ගැනිනිි වැද ගත්කම කරුණුදාලියන්න පුළුවන් හිදිය අවධානයොමු කළ ේතු ප්‍රදාන ශේෂත්‍ර පිරිිබඳ ලස්සටනේ දේක පාටකයාගේ. ඇස වඩාත් හොඳින්. ආකල්ෂණය වෙන විදිහට අපිට සකස්ක ලන්නේේ දේව බීද හැඩ තල ඇතුනේ අපිට ලියන්න පොළුවන්න්නේද. ඉළඟට ඒවට චායාරූපය යොදන්න පුළුවන්නේ. චිත්‍රහිමඇන්දලා ළඟට සෞඛ්‍ය සම්පනදි වවි අස් සඳ හනුගම්නය කළතු නිවැරදි ඉරියාව් නේදේවා චිත්‍රහිමන්දල ඒකාරුණු වශයෙන් ලියන්න පොළන්ගේ වගේ මෙහි අත්පත්‍රිකාව ආකර්ෂණීව හදන්නඕනේ සරල භාවයක් තියෙන්න්නඕන සරල භාෂාව පාවිච්චි කරන්න ඕනේ වගේ මක්ෂර විඥඥාසය නිවැටදි වෙන්නනේ පදන් වෙදීම නිවරදි වෙන්නනු විරාමලකුණු නිවරදි ප යොදන්න ඕනේ හනිද.